ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත කොවීන්ට රසායනික පොහොර නොදීම වරදක් ඒවා නැවත ලබා දෙන්න ක්‍රියා කරනවා IMF එකට මීට කලින් යන්න තිබුණා කොමන දුෂ්කරතා අභියෝග තිබුණත් මම වගකීම බහර ගන්නවා ජනපති කියයි කුට්ටම ආයත් අනයි ඇමතිවරු 17ක් සහ රාජ්‍ය ඇමතිවරු 21ක් ජනපති ඉදිරියේ දියුරුම් දෙයි කුට්ටම අනලා විසඳන්න පුළුවන්ද කවුරු කිව්වත් දාලා යන්නේ නැත්තේ ඇයි එලොන් මාස්ටර් එන්න කියමුද කෑලි කඩන් නැතුව ගන්න කියමුද නව ව්‍යවස්ථාවකට යෝජනාවක් ගෙන එන අගමැති මහින්ද මැතිවරණ කොමිසමත් බරපතල වියසනයක් ගැන අවධාරණය කරයි ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 10යි තරුණ ජවයින් ආලෝකමත් වූ ජනාධිපති ලේකම් කාර්යාලය ගාලු මෝදුර විරෝධතාවය ගැන පොලිසිය අධිකරණයට කියයි ජාතික ජනබල වේගය කොළඹට එන ගමනට අදට දින 2යි අද බේරු වලින් මොරටුවට හෙට කොළඹට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් කතානායක හමු වෙයි අලුත් කැබිනට්ටුව විසඳුම නෙවෙයි හිටපු ඇමති නිමල් කියයි බැසිල්ට හා ආටිගල්ට විදේශ ගමන් තහනම අධිකරණය ප්‍රතික්ෂේප කරයි කබ්‍රාල්ට සිතාසි අයියෝ අයියෝ සී තවත් මිල ඉහළ damage ඖෂධ නැතිව ජීවිත හානි පවා ආසන්නයි අපිත් වෘත්ති අර්ගලයකට සූදානම් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි දැන් දේශීය පුවත් නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දියුරුම් දුන්නා නවක තරුණ පිරිසක් නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වනු ඇති බවටයි මත පළ වී තිබුණේ කෙසේ වෙතත් හිටපු අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම නව කැබිනට් අමාත්‍යවරුන් ලෙස අද දින දියුරුම් දුන්නා වර්තමානයේ රට තුල ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින මොහොතක ජනතාවගේ ප්‍රධාන ඉල්ලීමක් බවට පත්ුනේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බවටත් ජනතාව දිගින් දිගටම හඬ නගනු ලැබුවා. කෙසේ වෙතත් ජනතා හඬත් සමග කැබිනට් මණ්ඩලය මීට සති දෙකකට පමණ පෙර සිය අමාත්‍ය දුහුර වලින් ඉල්ලා අස්වුණා. इन अनतरु अमात्यवरु किहिप देनेक पमनक अमात्यधूर वल राजकारी कटेतु सिदु करनु लैबुआ केसे वेतत जनताव दिगिन दिकटम इल्ला सिटी नव पालनयाक क्रमवेदे वेनसक सहा विद्वतुन उगतुनगेन समन्वित अमात्य मंडलयाक नम कल युतु बवट वन योजना केसे वेतत मेवन विट नव अमात्यवरुन पिरिसक दिवरुन दीम अद दिन सिदुना ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද දින අමාත්‍යවරුන් 17 දෙනෙකු දියුරුම් දුන්නා. ඒ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දවනවා. ඒ අනුව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා දියුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්ද මහතා දීවර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. वैद्य रमेश पतिरण महता अध्यापन अमात्यवरया सह वेविली कर्मांत अमात्यवरया लेसाई दिवरुम दुन्ने प्रसन्न रणतुंग महता महाजन आरक्षक अमात्यवरया लेसत संचारक अमात्यवरया लेसत दिवरुम दुन्ना प्रवाहन सह कर्मांत अमात्यवरया लेस दिलुम अमुनुगम महता दिवरुम दुन्ना कनक हेरत महता महामार्ग अमात्यवरया लेसाई अद दिन दिवरुम दुन्ने කම්කරු අමාත්‍යවරයා ලෙස විදුර වික්‍රමනායක මහතා දියුරුම් දුන්නා. කෘෂිකර්ම සහ වාරි මාර්ග අමාත්‍යවරයා ලෙස ජනක වක්කුමුර මහතා දියුරුම් දුන්නා. චිහන් සේමසිංහ මහතා අද දින දියුරුම් දුන්නේ නව කැබිනට් මණ්ඩලයේ වෙළඳ සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි. මොහාන් ප්‍රියදර්ශනද සිල්වා මහතා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙද්දී වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස විමල වීර දිසානායක මහතා දියුරුම් දුන්නා.
නව කැබිනට්ටුවේ බලශක්ති සහ විදුලි බල අමාත්‍යවරයා වන්නේ කංචන විජේසේකර මහතායි. තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා තේනුක විදානගමගේ මහතා. ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස නාලක ගොඩහේවා මහතා දියුරුම් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස නව රජයේ දියුරුම් දුන්නේ මහාචාර්ය චන්න ජයසුමන මහතායි. පරිසර අමාත්‍යවරයා ලෙස නසීර් අහමඩ් මහතා දියුරුම් දෙද්දී වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දියුරුම් දුන්නා. නව කැබිනට් මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන් අමතා කතාවක්ද සිදු කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් කියා තමන් සිතන බවයි. ඒවා නැවත ලබා දීමට ක්‍රියා කරන බවත් ජනාධිපතිවරයා පැවසුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට මීට පෙර යන්නට තිබුණු බවට තමන් විශ්වාස කරන බවත් ජනාධිපතිවරයා සිය කතාවේදී පැවසුවා. අතීතයේ කුමන අඩුපාඩු තිබුණත් වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවයන් කලමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයා වන තමා සතුව බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙහිදී ප්‍රකාශ කළා. මම ජේෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කළා තිබෙනවා. ඇමති තනතුරු වරප්‍රසාදයක් නෙවෙයි. එක විශාල වගකීම මම මුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා කිසිදු අමතර වරප්‍රසාදයක් ඇමතිවරයෙක් කියලා පාවිච්චි කරන්නට එපා මම මුන්නාන්සේලාගෙන් බලපොරොත්තු වෙන්නේ අවංකව කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැප වෙන්න කියලා ඒ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැප වුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු මේ සිස්ටම් චේන්ජ් එක කරන්න හොඳ අවස්ථාවක්. මම ඉල්ලා සිටිනවා මේ තරුණයන්ගේ ඒට උපකාර කරන්නට කියලා. ජනාධිපතිවරයා මෙහිදී සිදු කළ සම්පූර්ණ කතාව රාත්‍රී 7:30ට සියත ටීවී ඔස්සේ බලාපොරොත්තු වන්න. නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දිනකද අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දෙනු ලැබුවා. මෙහි විශේෂත්වය වන්නේ පසුගියදා රජෙන් ඉවත් වී ස්වාධීන වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දියුරුම් දීමයි. හිටපු අමාත්‍යවරුන් රසක් රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දියුරුම් දීමද කැපිපෙනෙන විශේෂත්වයක්. අද පසුරු 4:30ට පමණ නව රාජ්‍ය අමාත්‍යවරුන් දියුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදු වුණා. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යවරුන් 21 දෙනෙකු අද පසුරුවේ මෙලෙස දියුරුම් දී තිබෙනවා. මහාචාර්ය ජීඑල් පීරිස් මහතා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි අද දින දියුරුම් දුන්නේ. රෝහණ දිසානායක මහතා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ඉන්දික ප්‍රනාන්දු මහතා වැවිලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ලොහාන් රත්වත්ත මහතා නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් තාරක බාලසූරිය මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දුන්නා. ඉන්දික අනුරුද්ධ මහතා දියුරුම් දුන්නේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. සනත් නිශාන්ත මහතා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මහවැලි රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිරිපාල ගම්ලත් මහතා දියුරුම් දුන්න අතර වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ අනුරාධ ජයරත්න මහතායි. සිසිර ජයකොඩි මහතා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ප්‍රසන්න රණවීර මහතා කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දියුරුම් දෙනු ලැබුවා. ඩීවී චානක මහතා සංචාරක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙන්ම දීවර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ඩීබී හේරත් මහතා පශු සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන කාදර් කාදර් මස්තාන් මහතා ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. අද දින වෙළඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ අශෝක ප්‍රියන්ත මහතායි. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අරවින්ද් කුමාර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. ගීතා කුමාරසිංහ මහත්මියටද රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලැබී ඇති අතර ගීතා කුමාරසිංහ මහත්මියට සංස්කෘතික හා ප්‍රාසංගික කලා රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා. ගුණපාල රත්නසේකර මහතාට සම්පකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමි වුණා. සුළු අපනයන වැවිලි භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ කපිල නුවන් අතුකරන මහතායි. සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය ගයාෂන් නවනන්ද මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු වන සුරෙන් රාඝවන් මහතාද අද දින රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දියුරුම් දුන්නා. අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි සුරේන්ද්‍ර රාඝවන් මහතා අද දින දියුරුම් දුන්නේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා ප්‍රකාශ කළා හිටපු කැබිනට් ඇමතිවරු අයින් වෙලා ආධුනිකයන්ගෙන් සඳුන්ලත් අලුත් කැබිනට් මණ්ඩලයක් හදන්න අවශ්‍යයි කියලා. ඒ වෙලාවේදී අපි සියලු දෙනාම ඒකඟතාවයේ පළ කරා. එහෙම ඒකඟතාවයට ආපු ඇමතිවරු කෙනෙක් දෙන්නේ නැවත ඒ අමාත්‍ය තනතුරු වල පෙනී හිටිනවා. මේ ඇමතිකම් කියනවා සදාකාලික නැහැ. රට යහපතක් වෙනවනම් සමාජ යහපතක් වෙනවනම් අද තියෙන ආර්ථික අර්බුදයට යහපතක් වෙනවනම් මම නම් ඇමතිකම නෙමෙයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම කාට හරි දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් දෙන්න අවශ්‍යමුත් ඒකත් මම දෙන්න කැමතියි කියන එක මම ප්‍රකාශ කරන්න ඕන. කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනා දිවුරුම් දුන්නා කියලා මේ රටේ ප්‍රශ්න විසදෙනවාද? හෙට ඉඳන් මේ පෙට්‍රල් පෝලිම අඩුවේද? ඩීසල් පෝලිම අඩුවේද? රටේ ඩොලර් ගලාගෙන එයිද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මේක ඇස්බැන්දුමක්. ගෝඨාභය රාජපක්ෂ ඉඳගෙන මහින්ද රාජපක්ෂ ඉඳගෙන මේ අනිත් රාජපක්ෂලා ඇමතිකම් ගත්තේ නැති වුණාට ඔය ඇමතිකම් වල පිටිපස්සේ හොරකම් ටික කරන්නේ මේ රාජපක්ෂලා. මේ කාර්යය හරියට මේ පරණ වයින් ආයෙත් අලුත් භාජනයකට දානවා වගේ තමයි. කුට්ටම අනලා මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන් කමක් නැහැ. ආණ්ඩුවේ ජනතාව ඉල්ලා සිටියේ රාජපක්ෂවරු නැති ආණ්ඩුවක්. සියලුම වංචාවලට හා දූෂණවලට සම්බන්ධ ඇමතිවරු තවත් මේ ඇමති මණ්ඩලයේ ඉන්න. චෝදනා තිබුණ ඇමතිවරු, නඩු තියෙන ඇමතිවරු, නඩු කල් දාගත් ඇමතිවරු මේ ඇමති මණ්ඩලයේ ඉන්නවා. හිසේ රදේට කොට්ටේ මාරු කරනවා වගේ ඇමතිවරු මාරු කරලා එහෙට මෙහෙට ඔලුගෙඩි ටික හැදුවයි කියලා මේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් කමක් නැහැ. තාමත් අසීරු අවස්ථාවක රට තිබෙන්නේ. ඉතින් මේන් ගොඩවා ගැනීම සඳහා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් උපාය මාර්ගික පියවර නැත්තම් අසාර්ථකයි කියන ජනාධිපතිවරයා අසාර්ථකයි කියන අගමැතිවරයා සහ අසාර්ථකයි කියන හිටපු මැති ඇමතිවරු යලි පත්ුණාය කියලා සාර්ථක වේවි කියලා විශ්වාස කරන්න බෑ. කණ්ඩම්ච්ච වාහනේ අයින් නොකර පැලස්තර දාලා මොඩිෆයි කරලා ඒක ඇරගෙන මේක දුවන්න පුළුවන් කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා හිතනවනේ. ඒක තමයි ඔල මොට්ටලක. මේ රටේ රාජපක්ෂරු සදහටම මේ රාජ්‍යපාලෙන් දේශපාලෙන් යා යුතුයි කියන පණිවිඩයේ සමාජාමීය ජනාධිපති ලේකම් කාර්යාලයේ දෙනකොට ගෝඨාභය මහත්තයා අලුතින් කැබිනට් එකක් දියුරුම් දීලා මේ රටේ අනාගතය විනාශ කරන්න පුළුවන් වැඩපිළිවෙළ හදන්න තවත් කටයුතු කිරීම පිළිබඳව ඇත්තටම අපි කනගාටුයි. මේ අලුතෙන් පත්විච්ච කැබිනට් එක හරහා රාජපක්ෂවරු හොරා කාපු ඒ සල්ලි ටික නැවත රජයේ ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා කියන තහරුව දෙන්න පුළුවන් කොන්ද කශේරුක අතුලේ කැමති කෙනෙක් ඉන්නවද කියලා අපි අහනවා. දාණ්ඩුව කුට්ටම අනලා කොහෙන් හරි ගහලා දැන් අද කැබිනට් මණ්ඩලයේ පත් කරගත්ත පරණ අරාජික වෙච්ච කුණු වෙච්ච මේ රටේ මිනිස්සු එපා කියන තත්ත්වයකට පත් වුණා. ඩොලර් නැහැ කියනවා. ඩොලර් ඕන තනං එළියට දාන්න ලෑස්ති වෙලා ඉන්නවා මන්දුරු බිලි වා ගන්න. අපේ රටේ භූමිය ජන අරගල වලට අලුත් තැනක් නෙවෙයි. හැබැයි ගාලු මෝදුර අරගලය විශේෂයි. දිවරේ නොබලා දින 10ක් අකණ්ඩව මහා ජනගඟක් එකම අරමුණක් වෙනුවෙන් සටන් කිරීම මහත් ඉහලින් අගය කළ යුතුයි. මේ අතර ගාලු මෝදුර විරෝධතාවය ගැන පොලිසිය අද අධිකරණයට කරුණු වාර්තා කළා. වත්මන් රජයට ඉවත් වෙන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 10ක්. දහස් ගණනින් ජනතාව ගාලු මෝදුරට දවසින් දවස ඇදෙන්නේ මේ පීඩනය තවත් දරා ගන්න බැරි නිසායි. ජාති ආගම් කුල බෙහෙදයකින් තොරව වගේම කිසිම වෘත්තීය බෙහෙදයකින් තොරව මෙම අරගලයට සහය දැක්වීමට බොහෝ පාර්ශවීන් එක්ව සිටිනවා. අපි කොවිඩ් මාරයාගෙන් බේරිලා යන්තම් මැරෙන්නේ නැතුව ගොඩ ආපු රට. ඒ අපේ සුව විරුව නිසායි. තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා දහස් ගණනකගේ ජීවිත වෙනුවෙන් සටන් වදින මේ සුව විරුවොත් රට වෙනුවෙන් දැන් පාරට ඇවිත් කොවිඩ් එන්නත ගැන බොහෝ දුරුමත තිබුණු පසුබිමක කොවිඩ් වලින් සිය ගණනක් දිනකට මැරුණ පසුබිමක ඒ මරබිය අපිට නැති කළේ එන්නතෙන්. ඒ එන්නත රට වෙනුවෙන් මුලින්ම ගත්තේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා. ඔහුත් අද රට වෙනුවෙන් පාරට බැහැලා. දැනට පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ අපි දැක්කේ රටේ දේශපාලනඥයින් පාලකීන් වැඩ කරේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩිතර කර ගැනීමට සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා. ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා රටේ විවිධ අංශ සඳහා අවශ්‍ය වෘත්තියවේදීන්ගේ දායකත්වය ලබාගෙන ඔවුන් ඒ වෘත්තියවේදීන්ගේ කාර්යන් සඳහා ඇඟිලි ගැසීම් වලින් තොරව දේශපාලනමය ඇඟිලි ගැසීම් වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩ කරගෙන යාමේ ඉඩකඩ සලසා දිය යුතු යන මතය තමයි අපි සියලු දෙනාම ඉන්නේ.
හැමෝම කියන විදිහට දකින සටන් පාට බලනකොට පාලකින් හැප්පිලා තියෙන වැරදි પરම්පරාවක් එක්ක දන සිංහලෙන් කිව්වොත් තරුණ ජවයත් එක්ක ඒ ජවය අද වෙනකොට ශ්‍රී ලාංකිකයින් විදිහට එකමුතුකම විදහාපාන සංකේතයක් වී හමාරයි ඊයේ රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට අදෝරක්ත කිරණ මගින් විවිධ රටා මැවීමට තරුණයින් කටයුතු කර තිබුණේ මේ ආකාරයෙන් බුදුදහම රකින්න රටක බෞද්ධ දර්ශනයට වඩා බොහෝ පාලකින් විශ්වාස කරන්නේ මිත්‍යා මත. මේ ගැන තරුණ පරම්පරාව නම් හොඳ හැටි දන්න පාටයි. ඒ නිසාම ඊයේ රාත්‍රියේදීත් ගෝල් මුද්‍ර තොවිලයක් නැටුවා. කැබිනට් මණ්ඩලය අද අලුතින් පත් කළා. මේට විරෝධය පළ කරමින් ජනාධිපති මන්දිරයට යන මාර්ගය අසල පුද්ගලින් කිහිප දෙනෙකු විරෝධතාවය පළ කළේ මේ ආකාරයෙන්. ගාල මුද්‍ර පිටියේ අකණ්ඩ සත්‍යාග්‍රහ ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ රට හදියට කළමනාකරණය කරගන්න බැයි නම් කරගන්න පුළුවන් කෙනෙකුට බාර දීලා එතුමාට ගෙදර යන්න කියන බලාපොරොත්තුවෙන් තමයි. අපේ එකම බලාපොරොත්තුව රාජපක්ෂ පාලනයෙන් තොරව මේ රට හොඳ යහපත් ගමන් මාර්ගයකට යොමු කර ගැනීම. මේ රට මේ විදිහට කඩාවැටෙන්න දෙන්නේ නැතුව ඉන්න අපේ රටේ තියෙන මුදල් වෙනත් රටවලට ගෙන යෑම වළක්වන්නට කමිටු පත් කරගෙන හැකියක්මනින් මේ අරගලයේ සිටින මේ දුප්පත් අහිංසක ජනතාවට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා තමයි අපට විශේෂයෙන්ම කිය යුත්තේ. මේ අතර ශ්‍රවණාබාධිත පිරිසක්ද මේ අරගලයට සහාය පළ කරමින් අද එක්ුණා. දැන් ඔය ආණ්ඩුව ඉඳලා සල්ලි ඔය යට ගහලා ඔය ටික මැරෙනට පස්සේ අරන් යනවද නෑනේ. ඔය හැමෝම අයින් වෙලා නව නිලවරණයක් තියලා කට්ටියව ආයි හොඳ කට්ටියව මෙතනපත් කරනනම් තමයි හොඳ. මොකද අපේ මේ විහිළු ජනතාවට ගොඩක් අමාරුයි. ගාලු මුදිර පිටියේ මේ අරගලයට සහාය පළ කරමින් දඹුල්ලෙත් ගෝඨාගෝ ගමක් අද ආරම්භ කළා. වත්මන් රජයට විරෝධය පළ කරමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ මේ ආකාරයෙන්. රජයට විරෝධය පළ කරමින් දිනෙන් දින දහස් ගණනින් ජනතාව ගාලු මුවදරට පැමිණෙන පසුබිමක මේ උද්ඝෝෂණය පිළිබඳ පොලිසිය අධිකරණයට අද කරුණු වාර්තා කළා. කොටුව පොලිස් නිලධාරීන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා වෙත කරුණු වාර්තා කරමින් සඳහන් කළේ ගාලු මුවදර ප්‍රදේශයේ විශාල පිරිසක් උද්ඝෝෂණ සිදු කරන බවයි. මේ හේතුවෙන් මහජන ගමනාගමනයට මෙන්ම රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බවත් පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. එබැවින් යම් මහජන සාමය කඩවීමේ සිද්ධියක් වාර්තා වුවහොත් මේ පිළිබඳ අධිකරණයේ දැනුවත් කිරීමට පියවර ගන්නා බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ආය කුට්ටම ඇනුවා එතුමදාන ටික දෙනාව අනාන බලනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනතාව බලය දුන්නේ 2019 නොවැම්බර් වලදී 2020 ජනවාරි සිට අද දක්වා අමාත්‍යාංශ විෂයපතයන් විතරක් 44 වතාවකට වැඩියෙන් වෙනස් කරලා තියෙනවා මේ රට අගාධයට ඇදලා දාපු ප්‍රධාන චරිත දෙකක නම් මේ දවස්වල කියවෙනවා. ඇත්තටම ඒ එක නමක් හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ. දෙවනි නම කැබිනට් බලතලත් එක්ක පත් කරපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්. මේ දෙන්නවම පත් කළේ ජනාධිපතිවරයා. ඒ නිසා ඒ අය ෆේල් වුණාම ඒකට සර්ත් වග කියන්න ඕන. නිවැරදි බුද්ධිමත් නිර්මාණශීලී මිනිසුන්ව පත් කරන්න බැරි එක ගැන ඒ අයව පත් කරලා යවන රටේ ජනතාව හැටියට අපිත් ෆේල්. ඒ කියන්නේ සර්ත් ෆේල් ජනතාව ලෙස අපිත් ෆේල්. ඒ ඡන්දයකදී කරන පත් කිරීම නිසායි. ඇත්තරම පක්ෂත් ෆේල්. මොකද පක්ෂවලින් දාන අයට තමයි අන්තිමට ජනතාවට ඡන්දය දාන්න වෙන්නේ. පක්ෂවලින් 95%ක්ම දාන්නේ කම්බ හොරුන්ව. බැසිල් රාජපක්ෂ සහ අජිත් නිවාඩ් කබ්‍රාල් පොළවේ පස් කමින්ම කිව්වේ අපි IMF යන්නේ නැහැ කියලා. නමුත් දැන් අන්තිමට යන්න වුණා. ඒ පෙරහැර ගියාට පස්සේ. කෘෂිකර්මාන්තේ බලන්න. සර් කිව්වා හෙට ඉඳලා රටම කාබනික කරමු. කෘෂි රසායනික පලිබෝධසේම රසායනික පොහොර ගේන්නත් බෑ කියලා. එදා හිටපු කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා ඉවක් බවක් නැතුව හා කිව්වා. අන්තිමට අද රටින් හාල් ගේන්න වුණා. මේ ඊටාම සීමිත උදාහරණ කීපයක් පමණයි. දැන් ඊටාම පැහැදිලි ඔය කවුරු එහාට මෙහාට කරලා විශේෂපතයන් දාලා ඇනුවත් මේ ඇනෙන්නේ එකම කුට්ටම රටට වෙනසක් නැහැ කියලා. IMF ණය ටික ලැබිලා අපේ ණය ප්‍රතිව්‍යුහගත කරලා ආයෙ තව අවුරුදු දෙක තුනක් දුවන්න පුළුවන්. එච්චරයි. කුට්ටම ඇනුවා කියලා මෙරට සංවර්ධිත රාජ්‍යයක් කරන්න ඔය කුට්ටමේ අයට බෑ. පුළුවන්කම තිබුණා නම් නිදහස ලැබලා අවුරුදු 74ක් බලය එහාට මෙහාට මාරු කරලා දුන්නනේ. ඉතින් ඇයි කලේ නැත්තේ? දැන් ඇත්තටම රට හරියට හුලංගිය ටයර් දිරපු රිම් කැඩිච්ච පර්ණ ලදරන් ලොරියක් වගේ. ඒකේ යන අපේ ඇඟ හොඳටම රිදෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ ඉන්න බොහෝ දෙනෙකුගේ ඇඟ රිදෙන්නේ නැහැ. ඒකට හේතුව වරප්‍රසාද. අත යට ගහන්න පුළුවන් ගැහිලි. කවුරු යන්න කිව්වත් යන්නේ නැත්තේ මේ වරප්‍රසාද සහ අත යට වාසි නිසායි. මහනාහිමිවරුන් පවා ඉල්ලා සිටියේ අගමැතිතුමාටත් අයින් වෙන්න කියලා. තිරිකුණාමලයේ ආනන්ද මහනාහිමිනුත් ප්‍රකාශ කළේ ඒකමයි. පක්ෂ විපක්ෂ අලුත් එකමුතුවක් සහිත කැබිනට්ටුවක් හදන්න කියලයි. නමුත් එකම කුට්ටම අනමින් ඉන්නවා. රට ජාතිය ආගම කියන ලේබලය මත හිටගෙන ඒ අය ඒවා බාර ගන්නවා. ඇත්තටම මැති ඇමතිකම් කියන්නේ රජ සැපක්. ආයේ මලාට දාලා යන්න හිතෙන්නේ නැහැ. බැලූ බැල්මට වැටුප නම් හරි අඩුයි. අගමැතිතුමාගේ වැටුප රුපියල් 71500යි. කතානායකතුමාගේ වැටුප රුපියල් 88000යි. කැබිනට් හා රාජ්‍ය ඇමති වැටුප රුපියල් 65000යි. විපක්ෂ නායකතුමාගේ වැටුප රුපියල් 65000යි. මන්ත්‍රී වැටුප රුපියල් 54000යි. මේ මන්ත්‍රීවරු නඩත්තුවට ඒ වුණාට සම්පූර්ණ එකතුව වසරකට රුපියල් කෝටි 156 විතර වැය වෙනවා. දැන් වැටුපට අමතරව දීමනා කීපයක් විතරක් අරගෙන බලමුකෝ. ප්‍රවාහන දීමනාව රුපියල් 10000යි. දුරකථන දීමනාව රුපියල් 50000යි. සංග්‍රහ දීමනාවක් හම්බ වෙනවා රුපියල් 4500ක. කාර්යාල පවත්වාගෙන යන රුපියල් ලක්ෂයක් විතර ලැබෙනවා. තවත් එවැනි දීමනා රාශියක් තියෙනවා. නමුත් වැදගත්ම දීමනාව තමයි තීරුබදු රහිත වාහන බලපත්‍රය. තීරුබදු රහිත වාහන බලපත්‍රයේම පමණක් රුපියල් කෝටි 5කට විකුණනවා. ඇත්තටම මේ සියල්ල එකතු කළත් රුපියල් කෝටි 6-7ක ලාභ බිස්නස් එකක්. නමුත් මේ මැති ඇමතිවරුන්ගෙන් සමහරුන්ගේ සැබෑම ධනය හොයලා බැලුවොත් වත්කම් හොයලා බැලුවොත් ඔබ පුදුම වේවි. පාපැදියෙන් ආපු සමහරුන් අද යන්නේම V8 වල. අති විශාල මහා ධනස්කන්ධයකට අද සමහරුන් උරුමකම් කියනවා. ඇත්තටම වැටුපෙන් නම් ඒක වෙන්න බැහැනේ. ඒකයි මේසා විශාල ලෙස මේ තනතුරු වලට ආදරේ කෑදර දාලා යන්නේ නැත්තේ. එක්කයිකු දෙන්නෙකු විතරක් මේ ගොඩේ හොරකම් කරන්නේ නැති අය ඉන්න පුළුවන්. ඒක ඇත්ත. മന്ത്രി වැටුපෙන් විතරක් ජීවත් වෙනවත් ඇති. දාලා යන්නේ නැති එකට මේ අධික ධනය උපයන්න තියෙන ක්‍රම ප්‍රධාන හේතුවක් බව නම් කිව යුතුමයි. පවතින ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනතාවට වග කියන රජයක් බෙහි කිරීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ලැබෙන ඉල්ලීම් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමු වී තිබෙනවා.
එනුව විධායකයේ ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයට අදාළව සාධනීය කරුණු ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලාපොරොත්තු වෙන සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. එම සංශෝධිත ව්‍යවස්ථාව මගින් ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට හැකි වනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තු වන්නේ. මේ අතර රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රටතුල පවතින තත්ත්වයේ මත ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳවත් පවතින ක්‍රියාකාරකම් පිළිබඳවත් මැතිවරණ කොමිෂන් සභාව බලවත් සන්තාපයට පත්වී ඇති බවයි එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. දශක කිහිපයක් තිස්සේ පැවති දේශපාලන ක්‍රියාදාමය මීට හේතු සාධක වී ඇති බව නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. වඩත් ඵලදායී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කර ඇති මැතිවරණ නීති සංශෝධන පිළිබඳවද එම කොමිසම සිහිපත් කරනවා. මහජන නියෝජිතින් නැවත කැඳවීමට ජනතාවට බලය ලබා දීම හා මැතිවරණයකදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකින් විසින් කරනු ලබන අති දැවැන්ත ධනස්කන්ධයට සීමා පැනවීම, රාජ්‍ය සම්පත් අයිතු භාවිතයේ වැළැක්වීම, කාන්තාවන් හා තරුණීන් නියෝජනයට ප්‍රමාණවත් ඉඩ සලසන සහභාගීත්ව නියෝජනයට සාධාරණ අවස්ථා ලබා දීම, අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන්ගේ අධි වරප්‍රසාද සීමා කිරීම එම මැතිවරණ නීති සංශෝධනයන් කිහිපයක්. මේ අවස්ථාවේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුද හමුවේ රටේ අනාගතය ගැන සිතන සියලුම දේශපාලන පක්ෂ හා වෙනත් සංවිධාන විසින් සම්මුතිකාමී එකඟතාවයකට පැමිණ විසඳුම් සඳහා යොමු විය යුතු බවට නිරීක්ෂණය වී ඇති බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. නිශ්චිත දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙලක් නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කිරීමට විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලට මේ අවස්ථාවේ මගහැරිය නොහැකි වගකීමක් පැවරෙන බවද ඔවුන් පවසනවා. එය ඉටු නොවීම තුල ප්‍රජාතන්ත්‍රවාදී නොවන බලවේගයන්ට රට අරාජික කිරීමට හෝ මැදිහත් වීමට හෝ අවස්ථාව විවර වීම පිළිබඳව එම පක්ෂ අවධානයට ගනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව විශ්වාසය පළ කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී වහා සාමකාමී ඉදිරිපත් කරනු ලබන ජනතා අදහස් වලට සවන් දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් වන බව හා එය නොසලකා හැරීම හෝ එම ජනතා අයිතිය තම පටු අරමුණු සඳහා යොදා ගැනීමට තැත් කිරීම තුල බරපතල වියසනයක් ඇතිවීමේ අවධානමක් පිළිබඳවද මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවල අවධානය යොමු කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ජනපීඩිත ආණ්ඩුව පන්නමු යනමයින් ජාතික ජනබලවේගයේ සංවිධානය කළ දැවැන්ත විරෝධාපාගමනයේ දෙවන දිනය අදයි. එම පාගමන අද වාතුවේ සිට මොරටුව දක්වා පැමිණියා. පාගමන හෙට කොළඹ ලිප්ටන් වටරවුමෙන් සිය අවසානය සනිටුවන් කරන බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළේ. ආණ්ඩුව තෙරෙහිව ජාතික ජනබලවේගය ආරම්භ කළ විරෝධතා පාගමනයේ දෙවන දිනය අදයි. ජනපීඩක ආණ්ඩුව පන්නමු යන මැයින් ජාතික ජනබලවේගය සංවිධානය කළ මෙම විරෝධතා පාගමන ඊයේ ආරම්භ වූයේ බේරුවල නගරයෙන්. අනතුරුව එය ඊයේ පස්සුරුවේ වාතුව නගරයෙන් අවසන් වුණා. අද උදැසන එම විරෝධතා පාගමන වාතුව නගරයෙන් යළිත් ආරම්භ කරමින් මොරටුව නගරය දක්වා ගමන් ආරම්භ කළා. මෙම විරෝධතා පාගමන සඳහා ජාතික ජනබලවේග මන්ත්‍රීවරුන් පාක්ෂිකින් මෙන්ම කලාකරුවන්ද equity කසේ ඉල්ලා සිටින්නේ වෙන මොකක්වත් නෙමෙයි. මේ රාජපක්ෂ පාලනයට තවදුරටත් මේ රට පාලනය කරන්න බෑ. මේ රටේ ජනතාවගේ දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා වහාම මේ තනතුරු වලින් දාලා යන්න අද අලුත් කැබිනට් එකක් පත් කරලා මුංජි පැලස්තරයක් දාලා මේ ප්‍රශ්න වලින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒ කැබිනට් වලින් රටේ ජනතාවගේ දැවෙන ඉන්ධන ප්‍රශ්නෙට, ගෑස් ප්‍රශ්නෙට, කිරිපිටි ප්‍රශ්නෙට, මේ විදුලිය කැපිල්ලට උත්තරයක් ලැබෙන්නේ නැහැ. මොරටුවේ බඩු කර්මාන්තයේ දෙන බඩු බාසුන්නා කෙනෙක් කැබිනට් එකක් හදනවා වගේ මේ ආණ්ඩුවත් අද කැබිනට් හදනවා, කැබිනට් මාරු කරනවා. මේ කුට්ටම එහාට මෙහාට ඇනුවට මේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට මේකේ උත්තරයක් වෙන්නේ නැහැ. එට දවසෙත් කොළඹ ලිප්ටන් වටරවුම දක්වා යන මේ විරෝධතා පාගමනේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ මේ දූෂිත පවුල් පාලනය මුළුමනින්ම පළවා හැරලා
අනතුරුව රටේ ආර්ථිකය ගොඩගන්න පුළුවන් ජනතාවාදී ආණ්ඩුවක් පිටවන්න 2005 දී මම කියපු කතා මේ රාජපක්ෂවරු පොඩි පොඩි හොරකම් කරනවා කියලා එදා මම කිව්වා දැන් මේ මුළු රටම හොරකම් කළා අපි සුබපතනවා ජාතික ජන බලවේගයට අපි ඔබතුමන්ලත් එක්කයි පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන හොරු නැති කණ්ඩායමක් ඉන්නේ මේ අය විතරයි කියලා තේරුම් ගත්ත නිසා ඒ නිසා මම සියලුම දේශපාලඥයන් ඉල්ලා හිටනවා ඔබත් නිවැරදි තීන්දුව తీරන ගන්න පක්ෂ පාට බෙද අතහැරලා ජාතික ජන බලවේගයත් එක්ක එක් වෙන්න අපිට පුළුවන් එක්කතු වුණොත් මේ රටේ සියලුම හොරුන්ගේ ගත්ත වත්කම් ජාතික ජන බලවේගයේ මෙම විරෝධතා පාගමන හෙට කොළඹ ලිප්ටන් වටරවුමෙන් අවසන් වීමට නියමිතයි. නව වසර සඳහා නිල වශයෙන් රාජකාරී ආරම්භ කිරීම අද යුද හමුදා මූලස්ථානයේදී සිදු වුණා. ඒ යුද හමුදා අපති ජෙනරාල් ෂාබෙන් රසිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නව වසර සඳහා යුද හමුදා මූලස්ථානයේදී රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට යුද හමුදා අපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සහභාගී වුණා. එහිදී යුද හමුදා අපතිවරයා අවධාරණය කළේ යුද හමුදාවට සිවිල් වැසියන්ට හානි කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. ඇතමුන් කරන චෝදනා සහ රහස් න්‍යාය පත්‍රයන් හමුදාව සතුව නොමැති බවද යුද හමුදා අපතිවරයා අවධාරණය කරනවා. වෘත්තීය හමුදාවක සමාජිකයන් වශයෙන් අප සියලු දෙනාම පදනම් විරහිත හා අසත්‍ය කටකතා චෝදනා හා ගොතන ලද කතාවන්ට නොසැලී සිටිය යුතු බව මතක තබා ගත යුතු බවයි යුද හමුදා අපතිවරයා පවසන්නේ. අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව රාජ්‍ය සහ ජනතාව ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ හමුදාවේ වීර සොල්දාදුවන් වූ ඔබ සියලු දෙනා ඔබේ දෙපා අවයව අහිමි කරගනිමින් සති ගණන් දින ගණන් මාස ගණන් නිදි නැති රාත්‍රී ගත කරමින් අනන්ත අප්‍රමාණ කැපකිරීම් සිදු කර තිබෙනවා. එහෙම සිදු නොකලනම් අද අපි හැමෝම භුක්ති විඳින මේ සාමය සහ නිදහස නැති වෙන්න තිබුණා. රටේ ආරක්ෂාව වෙනුවෙන් මා ඇතුළු අප සියලු දෙනා කැපවීමෙන් යුතුව රාජකාරී කරනවා. පසුගිය දිනවල ඔබ දැකපු විදිහට තොරතුරු රහිත වාර්තා වලින් ඉදිරිපත් කරපු විදිහේ සැඟවුණු කිසිම න්‍යාය පත්‍රයක් අප සතුව නැති බව සිහිපත් කළ යුතුයි. හමුදාව ඉන්නේ සැඟවුණු සැලසුම් ක්‍රියාත්මක කිරීමට නෙවෙයි, රටේ ජනතාවත් රටත් ආරක්ෂා කිරීමට පමණයි. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ පිටිසක් අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වුණා. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමට පාර්ලිමේන්තුවේ වෙනම අසුන් පැනවීමට කටයුතු කරන ලෙසයි ඔවුන් කථානායකවරයාගෙන් එහිදී ඉල්ලා සිටියේ. මේ අතර අද පත් වූ නව කැබිනට් මණ්ඩලය පිළිබඳවද ස්වාධීන මන්ත්‍රීවරුන් අදහස් පළ කළා. ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 41 දෙනා නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා. ඒ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතුවලදී අපව වෙනම අනන්‍යතාවයකින් යුතු ස්වාධීන කණ්ඩායමක් ලෙස සලකලා අපට පාර්ලිමේන්තුව තුළ අසුන් පනවා දෙන ලෙස ඉල්ලීමක් කරා. එතුමා ඒ පිළිබඳව සාධනීය පිළිතුරක් ලබා දෙන බව ප්‍රකාශ කරා. එයින් අපි අදහස් කරන්නේ මේ 41 දෙනා එක එක තැන්වල පාර්ලිමේන්තුවේ එක එක පේලිවල ඉන්නේ නැතුව අපටම අනන්‍යතාවයක් වූ එක කණ්ඩායමක් හැටියට එක්තැනකින් ලබා දෙන්න කියලා තමයි එතුමාගෙන් ඉල්ලීම කරේ. පත් කරපු කැබිනට් මණ්ඩලය දැනට ඇතිවිලා තියෙන රටේ ආර්ථික අර්බුදයට හා දේශපාලන අර්බුදයට විසඳුමක් හැටියට අපි දකින්නේ නැහැ. නමුත් අපි ඒ කැබිනට් මණ්ඩලයේ සුබපතනවා. අපි ඉල්ලා හිටියේ අන්තර්වාර පාලනයක්. මේ ප්‍රශ්නයට විසඳුම සර්වපාක්ෂික සීලුම පක්ෂයන් නියෝජනය කරන කුඩා කැබිනට් මණ්ඩලයක. ඒකට එකඟත්වයක් ආවේ නැහෙනි. මෙවැනි කැබිනට් මණ්ඩලයක් තුලින් මේ ප්‍රශ්නය විසඳෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒත් එක්කම ඔබතුමාලගේ කණ්ඩායමක් මේ වෙන විට චන්ද්‍රිකා බණ්ඩාරනායක මාර්ගක පැතිනියත් එක්ක සාකච්ඡා කරනවා. ඉතින් එතුමිය අපිට විවෘතව ප්‍රකාශ කරුවා එතුමිය දවස දේශපාලනයට තනතුරු දරන්න දෙන්නේ නැහැ කියලා. මං හිතන්නේ එතුමියටත් ලොකු වගකීමක් තියෙනවා මේ රටේ හිටපු ජනාධිපතිවරියක් හැටියට වර්තමාන දේශපාලන තත්ත්වයට තත්ත්වයෙන් සමහන් කිරීම සඳහා යම් ආකාරයක ක්‍රියා කිරීමටදී ඒක ඒ අරුණාම වෙන මොකුත් කුමන්ත්‍රණයක්වත් වෙනසක් කරන්න එතන රැස්ුනේ නැහැ. මේ පැත්තේ කිසිම කෙනෙක් කැමතිකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම අද වෙනකොට ස්වාධීන වෙලා ඉන්නේ මේ කාත් එක්කවත් තරහකටවත් වෛරකටවත් නෙමෙයි. කැමතිකම් දුන්නට එහා පැත්තට මෙහා පැත්තට යන කට්ටියක් මේ කුඩේ නැහැ. දැන් ඔබතුමාගේ අමාත්‍යාංශයේ සිහාසයමසිංහ ඔබතුමාට ලැබිලා තියෙනවා. මම කරගන්න පුළුවන් ඒ ඇතර. මේ සුබපතන අපි සියලුම දෙනාට සුබපතන කටයුතු කරගෙන යන්න. හැබැයි ජනතාව ඉල්ලන්නේ වෙනත් දෙයක්. ඒක අවබෝධ කරගන්න.
හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිකල මහතාට විදේශ ගමන් තහනමක් පනවන ලෙසට කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මේ අතර හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට මේ මාස දෙවනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද අද සිතාසෙන් නිකුත් කරනු ලැබුවා. හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතාට මේ මාස දෙවනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද යලි සිතාසී නිකුත් කළා. එමින්ම ඔහු වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනමද එදින තෙක් දීර්ඝ කරන බවයි අධිකරණයේ පැවසුවේ. එමින්ම මෙම නඩුකරේ සාක්ෂිකරුවන් බවට පත්විය හැකි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශ හිටපු ලේකම් SR ආටිගල යන මහත්වරුන්ට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවන ලෙසට පැමිණිලි පාර්ශ්වය විසින් කරන ලද ඉල්ලීමක්ද අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළා. එවැනි නියෝගයක් නිකුත් කළ හැක්කේ චෝදිතින් සම්බන්ධයෙන් පමණක් බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රකාශ කළා. මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ හමුවේ අද දින පෙනී සිටින ලෙසට දන්වා සිතාසින් නිකුත් කර තිබූ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිච ජීවන්ත ජයතිලක මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස තම සේවාදායකයා වෙත නිකුත් කර තිබූ සිතාසිය ලැබුණු බව සඳහන් කළා. මෙම නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට තමන් අපේක්ෂා කරන බව කී නීතිච ජයතිලක මහතා ඒ සඳහා දිනයක් ලවා දෙන ලෙසට ඉල්ලීමක් කළා. එම ඉල්ලීමට විරෝධය පළ කළ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච මෛත්‍රී ගුණරත්න මහතා විත්තිකරුට අධිකරණයේ හමුවේ පෙනී නොසිට මෙවැනි ඉල්ලීමක් කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළා. බැසිල් රාජපක්ෂ මහතාට කොවිඩ් ආසාදනය වී රෝහල්ගත වී සිටින බවත් ඔහුට විදේශගත වීම සඳහා රත්මලාන ගුවන්තොටුපලේ ගුවන් යානයක් රඳවා තිබෙන බවටත් තොරතුරු ප්‍රචාර වී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිච ගුණරත්න මහතා එම පුද්ගලින් දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණ ඉල්ලා සිටියා. හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් පුද්ගලික පැමිණිල්ලක් ලෙස මේ ඉදිරිපත් කර තිබෙනවා. රටක බලශක්තිය ඒ රටේ ප්‍රධාන සාධකයක් කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉන්ධන ගෑස් විදුලිය පාලනය කරගන්න බැරි වුණාම සමස්ත රටේ ආර්ථිකයම කුඩුපට්ටම්. රටක බලශක්තියේ පාලනය වෙනත් රටක් අතර ගියොත් ආයේ ඒ රටට යන්නේ නැමන් නැහැ. අද අපේ රටේ ඉන්ධන පාලනය කිරීමේ බලය ඉන්දියාව අතර ගියේ. අයෝසිය හිතෝ හිතෝ ආකාරයට තෙල් මිල ඉහළ දානවා. ඊයේ රෑත් තෙල් මිල ඉහළ දැම්මා. හිඟියත් එහෙමමයි. ජනතාව තවමත් පෝලිම් වල. IOC සමාගම මේ වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා තෙවරක්ම ඉන්ධන මිල ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක මිල ඉහළ දැමීම හමුවේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 75කින්ද ඉහළ ගියා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 338ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 367ක් ලෙස දැක්වෙනවා. යුරෝ 3 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 347ක් ලෙස ඉහළ ගොස් ඇති අතර ඔටෝ ඩීසල් ලීටරයක නව මිල දැක්වෙන්නේ රුපියල් 289ක් ලෙසයි. නව මිල ඉහළ යාම හමුවේ සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 327ක් ලෙස දැක්වෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මෙම මිල ඉහළ දැමීමට හේතුව ලෙසයි ඉන්දියන් ඔයිල් සමාගම පෙන්වා දෙන්නේ. මීට සමගාමීව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට මෙතෙක් තීරණය කර නැති බවයි එම සංස්ථාව පවසන්නේ. මිල ඉහළ ගියද ජනතාව ඉන්ධන ලබා ගැනීමට IOC ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ මොහොත වෙනතුරු ඉන්දියාවේ IOC සමාගම ඉන්ධන මිල වැඩි කෙරුවේ නැහැ. එනේ ගසා කෑම. තවම ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ යටතේ ඩොලර් මිලියන 500ට අයිති ඉන්ධන ටික ගණන්ල ඉවර නැහැ. ඒ නැව් දෙක ගේන්නේ නැතුව මේ මොහොතේ නැව් තුනක් ගණන්ලා මුහුද මැද තියන් ඉන්නවා ජාත්‍යන්තරේ. දින 5කට උඩදී මෙට්‍රික් ටන් 5000ක් දැවිතෙල් ෆර්නස් ඔයිල් විදුලි බලාගාර වලට මාස 4කට පස්සේ ගෙනාපු නැවට ප්‍රමාද ගාස්තු ගෙවුවේ නැහැ කියලා නැව ගලවලා දැන් මුහුද තියන් ඉන්නවා. මෙට්‍රික් ටන් 5000යි ගොඩ බෑවේ 35000 නැවෙන් ගල්ලංගුරු නැව් දෙකක් ඇවිල්ලා මෙට්‍රික් ටන් 120000යි ඩොලර් මිලියන 34යි ගෙවන්න තියෙන්නේ. අද මධ්‍යම රාත්‍රිය තුල ඇතුළත ගෙවුවේ නැත්නම් ඒ නැව් දෙකත් යනවා. තෙල් සංස්ථාව තුල ඩීසල් සහ පෙට්‍රල් දින 7කට වක්ක අවශ්‍ය ප්‍රමාණය නැහැ. අලි සබ්රි අමතිවරයා ලංකාවට ආපු ශනිකව ඉන්ධන මිල වැඩි වෙනවා. අනිවාර්යයෙන්ම රුපියල් 60කට වැඩිය ඩීසල් ලීටරයකට පෙට්‍රල් ලීටරයකට තෙල් සංස්ථාව වැඩි කරනවා. භූමි තෙලුත් වැඩි වෙනවා. ඒ වැඩි වුණත් ඉන්ධන පොලිමෙන් ඉඳලා ගන්න බෑ. ඉන්ධන නැතුව රටම නවතිනවා. ලොක්ඩවුන් වෙනවා. රජයේ වගකීතුයි
प्रदेश रसक इंधन पिरोम हल्लासल दिगु पोलिम दक्नट लबुना ඇතම් ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැති තත්ත්වය හමුවේ වසා දමා තිබෙනවා ඒක අවුල් නැ දෝල් කරා උන් කනවා උන් හොඳට වැඩ වෙනවා ඉතින් වැඩි කරනවා ඉස්සලාම IOC එක පිටිපස්සේ ලංකා දායිත් දෙනවා නියමයි කන්න වෙන්නේ හිඟා කන්න වෙන්නේ හිඟා කනවා වැඩි කරත් නැතත් ඉතින් තෙල් තියෙන්න බෑ ඒකනේ වැඩේ තියෙන්නේ තෙලුත් නැහනේ වැඩක් නැහැ හරි සපයියා කොටාබේ මහත්තයර කියන වහාම යන්න කියලා ගෙදර රස්සාව කරාගෙන කාලා ඉන්න විදියක් නැහැ ළමයි බටව් ගෙවල් අඬනවා මොනවද මේ කාලා කන්නේ කරන්නේ ඔව් සුපිරි සපත් දෙන්නේ නේ ගිනාවෙත් අපි प्रदेश रसक जनता मार्ग अवहिर कर्मीन विरोधतावल පෞගිය කාලේ පුරාම සිපෙට් කෝවල ඩීසල් තිබුණේ නැහැ. ඩීසල් ඒ ලබා ගන්න උනේ IOC ආයතනයෙන්. IOC එකේ මිල වැඩි කිරීමත් එක්ක ඇතැම් පිරුම් මල්, කියන්නේ ඔවුන්ගේ මිල ගණන් වැඩි වෙයි කියලා බලාපොරොත්තුෙන් ඔවුන් ඒ බෙදා හැරීමේ කටයුතු නවත්තලා තියෙනවා කියලා තමයි අපේ බස් රථයේ සේවක මාතුන් හිමිකරුවන් දැනුම් දුන්නේ. අපේ බස් ගාසු ජාතික ප්‍රතිපත්තියේ වාර්ෂික සංශෝධනය තව මාස දෙකකින් එනවා. මෙතනදී තමයි බරපතලම ගැටලුව තියෙන්නේ. අලුත් වැඩියා කිරීමේ යන වියදම්, අමතර කොටස් වල වියදම්, ටයර් මාස දෙකකට ටයර් මිල 140කින් වැඩි වෙලා බස් ගාසු සංශෝධනයක් අනිවාර්යයෙන්ම අත ළඟ එනවා ඒ කියන්නේ වාර්ෂික සංශෝධනය අත ළඟ එනවා එතකොට අවම ගාසුව දෙගුණයක් වෙන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා මේ අතර දින කිහිපයකට පසු අද යලිත් ගෑස් පෝලිම් ආරම්භ වී තිබෙනවා ටෝකන් දෙනයි කියන ටෝකන් දෙයිද කියලා විශ්වාස නැහැ රස්සාවට යන්නත් නැහැ ඉතින් අද පෝලිමේ තමයි ගල්ලුගේට යන්න වෙලා තින්නේ ඉතින් විදේශ වෙන්න වේතුරු කරන්න හොඳයි රටේ සල්ලි ඉතුරු වෙනවානේ ගෑස් නැහැ පෙට්‍රල් නැහැ මේ රටේ බලන්න මොකද තියෙන්නේ තත්ති කොච්චර මේ දුක් විඳිනවද පියසරේ ග්‍රාම සේවයට දීලි වෙලා අපි ගෙලව ගත්තා දැන් මෙදාසරේ ලේකම්නේ දීලා අපි ගෙලවගෙන ඉන්නේ නැහැ අපේ සල්ලි හොරගම් කාලා මුළු රටවල් වල ආරං යවනවා දැන් අපිට තියෙන්නේ ඉතින් අපේ සල්ලි වලින් දැන් දුක් විඳින්න කාරණා නැහැ මේ ගෑස් පොලිම් වල ඉන්නවා බේබිලා රජ සතේ දෙන ගෙවල් වල ඉඳලා ඇමරිකාවට යනවා මේ බලන්න මේ ළමයි ස්කෝලෙත් නැතුව ගෑස් පොලිම් ලෝක අමාරුකම වැඩිලා ඉන්නේ මිනිස්සු මේ පේනවා දැන් ගෑස් පොලිම් ඔක්කොම සාධාරණයක් කරන්න ගියාම කියන්නේ දැන් එපායලා තියෙන්නේ මේ මිනිස්සුන් මේ ජීවත් වෙන්නේ ඒක පුදුම කරදරයක් කියලා තියෙනවා प्रधान पुआत विकाशय अवसान ओबट शुभ संध्यावाक දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න